අයිබෝන් අදත් දෙස් විදෙස් ක්‍රීඩා උණුසුම් තොරතුරු රසක් අප සතුයි මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මම දනුෂ්ක සෙනවිරත්න මම අපර්ණා ප්‍රනාන්දු ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පක්ෂ කිහිපයක නියෝජිතයන් නම් කිරීම අද මිරිස්කුඩු ප්‍රහාරය ගැන ගාමිණී ජයවික්‍රමගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් මිනිපිරිය යොදා ගනිමින් හෙරොයින් ජාව ආරම්භ කළ කාන්තාවක් ඇතුළු තුන් දෙනෙකු අතරංගුවට හම්බන්තොට සෆාරි සතු උද්‍යානයේ තවත් කලාප දෙකක් මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට සැලසුම් එරික් සෝල්හයිම් එක්සත් ජාතීන්ගේ පාරිසරික කටයුතු ප්‍රධාන ඉදුරෙන් ඉල්ලාස් වෙයි බලපිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමත් අද අවසන් වූයේ කෙටුමකින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද සභාවට පැමිණ සිටියේ කළුපටි පැලඳගෙනයි අනතුරුව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද කළුපටි පැලඳ සභාවට පැමිණි අතර එය මුල් කරගෙන දෙපාර්ශ්වය අතර සංවාදයක් ඇති වුණා සංවාදයේ අවසන් වූයේ ගැටුමකින් දැනට ලංකාවේ තියෙන සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න. අද අපිට තියෙන්නේ පන්තිය දෙකට බෙදලා මේ ගැන විවාදයක් කරන එක. මගේ දකුණු අත පැත්තේ ඉන්න කණ්ඩායම මේ ගැන පක්ෂව කතා කරනකොට මගේ වම් අත පැත්තේ ඉන්න කණ්ඩායම මේ ගැන විපක්ෂව කරුණු ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේක අර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි වගේ කරනව නම් වඩා ඈ හරි. පටන් ගන්නවා. පටන් ගන්න. ස්තුති ගුරුතුමනි. රටෙහි දැනට පවතින මධ්‍යකාලීන ව්‍යාපෘති තුලින් ශ්‍රී ලංකාව ආසියාවේ කේන්ද්‍රස්ථාන කරක් රැගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. නැවතෙනවා. පාර්ලිමේන්තුවේ වගේ විවාද කරන්න කිව්වේ ගහගන්න නෙවෙයි මේ රට හදන්න. සිතන්න කිසි දිනක ඕන් පාර්ලිමේන්තු යැවීමට ඡන්දය නොදෙන්න අපේ දරුවන්ගේ අනාගතය රැඳී ඇත්තේ ඒ මතයි පළමු රට පාර්ලිමේන්තුවේදී මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමට රෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා අවුරුදු 72 කින් දේශපාලන පාර්ලිමේන්තු යා ලෝකයේ ගෞරවය තිබෙනක කතානික තමයි තුල ඔක්කොම පිරිස පාර්ලිමේන්තු යද්දී තමයි මට මිනිස් පහර ලැබුණි. කිලිම ආවේ මගේ මූණට වෙලාවක් නැහැ. ඇහැනි වහගන්නවත් ඒක ඇස්සේ මගේ දිච්ච වෙලයි වේදනාව කියන්න බෑ. මම තාම මගේ මෙහි අතල වගේ තියෙනවා මම බේස් කරනවා. ඒ මට ඒ වේදනාව මිනිස් පහරට ඒ වේදනාව කියන මගේ ඇහැට වඩා මම තින්නේ කලේ මේ පැමිණිල්ල දාන්න මේ නීති නිතිමාල මට සහය දීලා ඔක්කොම ආව මම දూరు දුන්න ප්‍රතිඥා දීලා තියෙනවා මම විශ්වාසමයන් ඉස්සෙල්ලා මේ වංචා දූෂණ ඔක්කොම නැති කරපු පාර්ලිමේන්තු කියන්නේ පුණ්‍ය භූමියක් ජනතාව ඡන්දයකට මේක තේරුම් ගන්න එහෙනම් මම අධිකරණය පැමිණිල්ල දැන් මේකටයි පැමිණිල්ල දාලට නඩුවක් බලාපොරොත්තු වෙනවා අධිකරණයෙන් ඒ නඩුව තුළින් ඒ චූදිතයෝ ගෙනෙහිමත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ඊ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා කථානායක පාර්ශවයෙන් කියනවා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයක් නැහැ කියලා එහෙනම් විපක්ෂිකුත් නැහැ එහෙමනම් ආණ්ඩු පක්ෂිකුත් නැත්නම් විපක්ෂිකුත් නැත්නම් මම හිතනවා කථානායක කෙනෙකුත් නැහැ කියලා ජනමත විචාරණයකින් වෙනස් කළ යුතුය පවා කූට ලෙස 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අතුලත් කරගෙන තියනවාද කියන සැකය අද සමාජයේ මතුවේ මෙන්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයම සමහර විට ගලවලා අයින් කරන්න වෙයි මේ රට ඉස්සරහට දුවන්න නම්
එකක් කූටලයකට බවට පත්වෙන්න පුළුවන්කම තියෙන හරියට කරුණු අධ්‍යනය කළොත් අද මේ අස්ථාවර භාවය හදලා තියෙන්නේ එදා කුප්‍රකට ලෙස කණ්ඩායමක් විසින් හදපු මේ ලේඛනයේ තමයි අවුල කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂ නියෝජිතින්පත් කිරීම අද සිදු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡා කිරීමෙන් අනතුරුව එමනම් කථානායක කාර්යාලය වෙත භාර කරන බවයි. තම පක්ෂයෙන් තේරීම් කාරක සභාවට පත්කරන සමාජිකයන් පිළිබඳව අද දිනේදී කථානායකවරයාට දැනුම් දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් අද දිනේදී පත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සියලු පක්ෂවල නියෝජිතයින්ගේ නම් ලැබුණු පසු කථානායකවරයා විසින් එම කාරක සභාව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනු ඇති බවයි. ලබන සිකුරාදා එම කාරක සභාව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනු ඇතැයිද ඔහු සඳහන් කළා. තේරීම් කාරක සභාව යනු ආංශික අධීක්ෂණ කාරක සභාවල සහ අමාත්‍යාංශ උපදේශන කාරක සභාවල සංයුතිය, සමාජික සංඛ්‍යාව කර්තව්‍ය සහ ඝනපූර්ණයේ තීරණය කිරීම වෙනුවෙන් පත්කරන විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවක්. කථානායකතුමාගේ සභාපතිත්වයෙන් සෙසු සමාජිකයන් 12 දෙනෙකු සහිතව පත්කරන මෙම කාරක සභාව මගින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 12ක පත්කිරීම සිදු කෙරෙනවා. මෙම කාරක සභා අතරට පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවද ඇතුළත්. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අද දින ඇමරිකානු ඩොලරේ විකුණුම් මිල දැක්වුණේ රුපියල් 179.74ක් ලෙසයි. බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක විකුණුම් මිල රුපියල් 229.14ක් ලෙස දැක්වුණා. යුරෝ එකක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 203.728ක් ලෙසයි. පෞද්ගලික බස්තිමියන්ගේ සංගමය ඊයේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අපි ඉදිරියේදී සහයෝග දෙන සියලුම ආකාරයේ ජනාධිපතිවරයේ අපිට පොරොන්දුවක් වෙන්න ඕන මේ රටේ අකර්මණ්‍ය වෙලා තියෙන පළාත් සභාව සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම අපිට පොරොන්දුවක් වෙන්න ඕන. මොකද අපි දකිනවා මේ සියලු ව්‍යසනවල වලට හේතුව තමයි පළාත් සභා. මේ පළාත් සභා මේ රටින් අයින් කරන්නම ඕන අවශ්‍යතාවයක් තියෙනවා. මේ රටේ දෙවෙනි ආණ්ඩුවක් අවශ්‍යතාවයක් නැහැ. මේක තමයි බරපතලම ප්‍රශ්නේ මේ රටේ. රටේ ආර්ථිකයේ කඩාකප්පල් වෙන්න, ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සියල්ලම කඩාකප්පල් වෙලා තියෙන්නේ මේ පළාත් සභා ක්‍රමවේදය තුළ. නිලිතදිග බෙංගාල බොක්කේ පවතින අඩුපීඩන කලාපයේ හේතුවෙන් උතුරු පළාතට අද දිනේ මිලිමීටර් 100ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනේ බලාපොරොත්තු වෙනවා. අද දිනේ කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකුවත් උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. අනිකුත් පළාත්වල තැනින් තැන දවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. උතුරු පළාත හරහා ආමන පැයට කිලෝමීටර් 50ක පමණ වන තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි. මධ්‍යම සබරගමු සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මුලතිව් සිට කංකාසන්තුරේ හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවරයන්ට දැනුම් දෙනවා. මිනෝන්කුඩු ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු මත්පෙති තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පසුවේ එක් පුද්ගලයෙකු මිනෝන්කුඩු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු වන අතර ඔහු ළඟ තිබී මත්පෙති 1300ක් සොයාගත් බවයි. මිනෝන්කුඩු පොලිසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව තොරතුරු හෙළි වී තිබෙනවා. එම පුද්ගලයන් දෙදෙනා කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී සොයාගත් මත්පෙති ප්‍රමාණය 2700ක්. මාළු විකුණන මුවාවෙන් ගංජා බෙදාහැරෙමින් සිටි පුද්ගලයෙක් සහ තවත් යුවලක් මිනෝන්ගොඩ පොලිසිය නිලධාරීන් කළ බැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කේරළ ගංජා කිලෝ 8ක් සමගින් එහි වටිනාකම රුපියල් 122ක් පමණ වන බව පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවටගත් යුවල කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කලක සිට ඔවුන් ගංජා බෙදාහැරීමේ නිරත වෙති බවට සැක පළ කරනවා.
සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සිය 6 හැවිරිදි මිනි බිරිඳ යොදා ගනිමින් හෙරොයින් ජාවාරමේ නඩත වූ මිත්තණියක් ඇතුළු සැකකාරියන් දෙදෙනෙකු අම්බලන්ගොඩ බෙරළ තීරයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ලද තොරතුරක් මත සැකකාරියන් ත්‍රිවෘත රථයක යමින් සිටියදී ඒ පස්වරුය අත්අඩංගුවටගත් බවයි. සැකකාරියන් සතුව තිබී සොයාගෙන නැති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 365ක්. සැකකාරියගේ වයස අවුරුදු 6ක් වයසදී මිනි බිරියගේ යට ඇඳුමේ සංගවා තිබී හෙරොයින් පැකට් 8ක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් කාන්තාවන් 38 හා 40 හැවිරිදි අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ප්‍රදේශයේ පදිංචි කාර්යයන් දෙදෙනෙක්. ත්‍රිවෘත රථයේ පැදව රියදුරාද පොලිස් භාරයටගෙන ඇති අතර සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී අද උදෑසන බුලත් සිංහල නගරයේ ආශ්‍රිත ඉඩම් හිමියන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. 2014 වසරේදී මාර්ගංක 285 හොරට මතුගම ප්‍රධාන මාර්ගයේ පුළුල් කිරීමේදී මෙම විරෝධතාකරුවන්ගේ ඉඩම් මාර්ගය සඳහා පවරාගෙන ඇති නමුත් මෙතෙක් ඔවුන් සඳහා කිසිදු වන්දි මුදලක් ලබා දී නොමැති බවට විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කළා. නිලධාරීන් මරණින්නේ ඉඩමත් නැහැ. වන්දිත් නැහැ. ඉඩමත් නැහැ. වන්දි ගිනුමේ මරණින් නැහැ. අපේ ෆයිල් මෙහෙ තියෙද්දි කොටසකට වන්දි මුදල් හම්බ වුණා. දැන් අහිංසක මිනිස්සු ගොඩක් බලයින බුලත් සිංහල කියන්නේ ගම් වතුරටයි නායම් වලටයි ලක්වන ප්‍රදේශයක්. නමුත් මෙහෙ මිනිසුන්ට තාම වන්දි හම්බුනේ නැහැ. ඉඩම් දීලිලා අපි අද අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි මෙතෙක් නියඬ වෙටියා. අපි පාරවල් වහන්න ගියේ නැහැ. අපි උද්ඝෝෂණය කරන්න ගියේ නැහැ. නමුත් මේ බැරිම තැන අවුරුදු 7ක් බලා ඉඳියා. අවුරුදු 7ක් බලා ඉඳලා තමයි මේ විදිහට ආවේ. අපිට වන්දි ලබා දෙන්න අපේ ඉල්ලන වන්දි ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. පැය භාගයකට අසන්න කාලයක් විරෝධතාවයෙන් නිරත වූ එම පිරිස අනතුරුව කොළඹ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පැමිණීම සඳහා පිටත්ව ගියා. හම්බන්තොට රිදීගම සෆාරි සත්වෝද්‍යානයේ තවත් කලාප දෙකක් මේ වසර අවසන් වීමට පෙර නරඹන්නන් වෙනුවෙන් විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් දම්මිකා මල්සිංහ මහත්මිය සඳහන් කළේ ඒ අනුව බෙංගාල ව්‍යාඝ්‍ර කලාපය හා ශ්‍රී ලංකා කලාපය යන කලාප දෙක විවෘත කෙරෙන බවයි. බෙංගාල ව්‍යාඝ්‍ර කලාපය අක්කර 12කින් සමන්විතයි. අලියතුන්ද සමගින් විවෘත වන ශ්‍රී ලංකා කලාපය අක්කර 108ක් විශාල බව ඇය ප්‍රකාශ කළා. අක්කර 500ක භූමි භාගයකින් යුතු සපාරි සත්වෝද්‍යානයේ සිංහ කලාපය, ලෝක සත්ව කලාපය සහ ආසියානු අලි කලාපය මේ වන විට විවෘත කර තිබෙනවා. 2016 වසරේ මාර්තු මාසයේ විවෘත කළ රිදියක සපාරි සත්වෝද්‍යානය බෙරට පළමු සපාරි සත්වෝද්‍යානයයි. නිදැල්ලේ සැරිසරන ගවයන් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම පුංචිකුලම් ප්‍රදේශ ජනතාවට ගැටළු රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. වසර 23ක් තිස්සේ මෙම ගවයින් රාත්‍රිය පහන් කරන්නේ පුංචිකුලම නගර මැදේ. මේ හේතුවෙන් උදෑසන නගරයට පැමිණෙන බොහෝ දෙනෙකුට දැකගත හැකිවන්නේ මෙවන් පරිසරයක්. ගවීන් විශාල සංඛ්‍යාවක් රාත්‍රී පුරාම නගරයේ සැරිසැරීම හේතුවෙන් උදෑසනට මාර්ගවල ගමන් කිරීමද අපහසු වන බව ප්‍රදේශවාසීන් පවසනවා. රාත්‍රි කාලේ, දවල් කාලේ හැම නිතරම තින්න කාලවලවල තියෙනවා. ඉතින් ඒ වගේම ළමයි ඉස්කෝලේ යනවා, මේ ව්‍යාපාර කරන අයට සෑම සීළු දිනටම මේකෙන් හරිම කරදරයක්. මේ ටවුන් එකට යන්නේ නැහැට පවා ඒක හිරිහැරයක්. කොයි වෙලාවෙම වාහනයකින් ඒ ගොම පාර ඉහිනවද කියන්න දන්නේ නැහැ එයාලගේ ඇඳුම් වලට. මේක වහාම මේක එක්ක ගාල් කරලා මේක මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්නද, එහෙම නැත්නම් මෙතන මේ වාහනයකට යන්න බෑ. අනතුරු එහෙන් ගොම දාලා මිනිසුන්ට කඩවල් අරගන්න අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේකට විසා ඉතා ඉක්මනින්ම මේකට මේ විසඳුමක් ගන්න කියලා. වෙළඳුන් සරහන් කළේ වෙළඳසැල් උදෑසනට විවෘත කිරීමට සිදුව ඇත්තේද පැයකට අධික කාලයක් වෙළඳසැල් ඉදිරිපිට පිරිසිදු කිරීමෙන් අනතුරුව බවයි. අප මේ සම්බන්ධයෙන් ඉපලෝගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ තමාට මේ වනතෙක් කිසිවෙකු මෙම ගැටලුව පිළිබඳව ලිඛිතව දැනුම් දී නොමැති අතර එසේ දැනුම් දුන් වහාම ඊට විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි. ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියා. රටවල් 52ක් සහභාගී වූ ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය කැනඩාවේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාවෙන් ඊට එක්ව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 13ක්. මෙම තරගාවලිය අවසානයේදී බැඩ්මින්ටන් කනිෂ්ඨ ලෝක ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කරන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට එහි 16 වෙනි ස්ථානය හිමි වුණා. ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායමක්
ලෝක ශ්‍රණිගත කිරීමෙහි ලැබූ ඉහළම ස්ථානය මෙයයි. මේ දරුවන්ගේ සුවිශේෂ දක්ෂතා නිසාම තමයි 37 වෙනි ස්ථානයේ සිටපු සමස්ත ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් කණ්ඩායම 16 වෙනි ස්ථානය දක්වා ඉස්සරහට ආවේ. ඒ නිසා අපි සතුට වෙනවා මේ පිළිබඳව. ඒ වගේම අපි ආසියා කරේ දකුණු ආසියාවේ ඉන්දියාවට විතරයි අපි පෙරදුනේ. ඒක සුවිශේෂ අවස්ථාවක්. මොකද දකුණු ආසියානු රටවල් ගණනාවක් සම්බන්ධ වුණා. නමුත් අපට ඒ හැම කණ්ඩායමක්ම පරාජයට පත් කරමින් අපට දිනා ගන්නට බැරි වුණේ ඉන්දියන් කණ්ඩායම විතරයි. ඒ වගේම පළවෙනි වටේ අපි දෙවන ස්ථානයේ බවට පත් වුණා. ඔබට සුබ දවසක්.